ගරු ස්වාමීන් වහන්ස වසරක් ගෙවිලා වසරක් උදා වෙනකොට ඒ උදා වෙන වසර වෙනුවෙන් මිනිසුන් කරන විවිධ ක්‍රියාකාරකම් බුදුදහමට අනුව කොහොමද ස්වාමීන් වහන්ස පැහැදිලි කරගන්නේ මෙහෙමයි නෝනා දැන් වසරක් ගෙවිලා වසරක් උදා වෙන වෙලාවේදී අපි මුලින්ම අහන්නේ මොකද්ද රචින්නාහඬ කියන කාරණය නේද කෙනෙක් ඒ රචින්නාහඬ තුලින් තමයි අවුරුද්දට සූදානම් වෙන්නේ නමුත් නෝනා මේවා එපා කියලා නම් මං කියන්නේ නැහැ වැරදි කියලාත් මං කියන්නේ නැහැ මොකද ඒවා සමාජයේ දැන් බද්ධ වෙලා දින තේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේවා කරන්න එපා කිව්වත් ඒවා නොකරන ලෝකයක් නෙමෙයි වර්තමානයේ තියෙන්නේ. ඒ නිසා මේ කියන්නේ ඒවා කරන්න එපා කියන කාරණේ නෙමෙයි. නමුත් ඒවා තියෙන අනුතුරුදායක බවයි ධර්මයේ තුලින් ධර්මානුකූලව අපි පැහැදිලි කරලා දෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ නෝනා එක දිව්‍යාංගනාවක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කරනවා. මොකද්ද ඒ කාලේ හිටිය උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් එයාට කුටියක් හදාගන්න අවශ්‍ය වෙලා එයා කැලේට ගිහිල්ලා ගහක් කපනවා. ගහක් කපද්දී ඒ ගහේ අත්තක් කැප් කපනකොට ඒ ගහේ හිටිය දිව්‍යාංගනාවක් එයාගේ දරුවත් එක්ක දිව්‍ය දරුවයි දිව්‍යාංගනාවයි එයාගේ විමානය කරගෙන හිටියේ ඒ ගහ තමයි. අර ස්වාමින් වහන්සේ මන්නපාර ගහලා අර ගහේ අත්ත කපනකොට අර දිව්‍යාංගනාවගේ දරුවගේ දිව්‍ය අත කැපිලා යනවා. අත කැපිලා ගියාම මේ දිව්‍යාංගනාවට දැඩි කේන්තියක් ඇති වෙනවා. ඒ කේන්තිය ඇති වුණාට පස්සේ මේ දිව්‍යාංගනාවේ කේන්තිය කොහොම හරි යටපත් කරගෙන දැන් අර තුවාල ලැබූ දරුවා නිසා ඇතිවෙච්ච වේදනාවෙන් බුදුරජාන් වහන්සේට ඇවිල්ලා සැලකරනවා භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් මේ විදියට මගේ මේ විමානයට අයිති ගහේ අතු කැපුවා අතු කපනකොට මගේ දිව්‍ය දරුවාගේ අත කැපිලා ගියා ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔබේ ශ්‍රාවකීන් බලවත් වරදක් කරනවා කියලා. ඒ මගේ දරුවාගේ දිව්‍ය දරුවාගේ අතේ මන්නපාරෙන් කැපිලා යද්දී භාග්‍යවතුන් වහන්සේ මට මේ හාමුදුරුවන්ව මරන්න හිතුණා කියනවා. එහෙම්මම විනය සඳහන් වෙනවා. මට මේ හාමුදුරුවන්ව මරන්න හිතුණා භාග්‍යවතුන් වහන්සේ කියලා. මොකද ඒ වෙලාවේ දිව්‍යාංගට අවශ්‍ය නම් ඒ ස්වාමීන් වහන්සේව මරන්න තිබ්බා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ මරන්න කියලා ආපු සිට මම ධර්මානුකූලව යටපත් කරගෙන මං ඉතෙන්ට ගියේ නෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දිව්‍යාංගනාවට කියනවා ඔබ සැබෑම දක්ෂයෙක් ඔබේ ඇති වුණා වූ මරණීය චේතනාව යටපත් කර ගැනීම නිසා ඔබ ලොකු භාග්‍යයක් ලැබුවා නැත්නම් ඔබ බරපතල අකුසලයක් සිද්ධ කරගන්න කියලා. ඒ වෙලාවේ ඒක අහලා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා නෝනා කිසිම උපසම්පදා භික්ෂුවකට ගහක් කපන්න ගහක අත්තක් සිඳින්න බෑ. තේරුණාද? එතකොට ඒ ගහ අත්තක් සිඳින්න බැහැ කියලා බුදුරජාන් වහන්සේ විනය නීතියක් පනවන්නේ ඇයි? අර ස්වාමින් වහන්සේ අර ගසේ අත්ත කපන්න ගිහිල්ලා ඒ ගසේ විමානය හදාගෙන හිටිය දිව්‍යාංගනාවගේ දිව්‍ය දරුවාගේ අත කැපිලා ගිය නිසා. එතකොට එහෙනම් බලන්න අපි දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 12ට මුළු ප්‍රදේශයේම එක මොහොතේ ගිගුරුම් දෙන ආකාරයෙන් මහා රචින්න ගංගාවක් පත්තු කරනකොට ඔබ දකින්න අමනුෂ්‍ය ලෝකයේ කොච්චර අමනුෂ්‍යයෙන් පීඩා වෙනවා ඇද්ද නේද? ගස්වලට අධිග්‍රහිත බුක් දෙවියරු ඉන්නවා, බුම්මාට දෙවියරු ඉන්නවා, බුදුරයන් වහන්සේ කියනවා ගහේ මුලට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා, පොත්තට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා, අරටුවට අධිග්‍රහිත දෙවියෙක් ඉන්නවා, කොළේට, දල්ලට, පළේට අධිග්‍රහිත දෙවියරු ඉන්නවා, ඒ වගේම ප්‍රේත කොටස් අප්‍රමාණව ඉන්නවා. එතකොට බලන්න මේසා එක මොහොතක ගිගුරුම් දෙන ගිගුරුම් හඬ තුල කොයිසා අමනුෂ්‍ය ප්‍රමාණයක් විනාශයට නැත්නම් පීඩාවට පත් වෙනවද කියලා බලන්න. එතකොට එහෙනම් මේ 31 වෙනිදා රාත්‍රිය උදා වෙන්නේ අරසා අමනුෂ්‍ය කොටස් වලින් ඇති වෙන්නා පීඩනය වෛරය දේශයක් එක තමයි ලෝකය මතුවෙන්නේ. ඒ වගේම බලන්න තිරිසන් සත්තු කොයිසානම් පීඩාවකට පත් වෙනවද කියලා. කැදලි වල ඉන්න කුරුල්ල බිත්තර කොච්චරේ සද්දේ නිසා විනාශ වෙලා යනවද කියලා බලන්න. එතකොට අපි දකිනවා 31 වෙනිදා රාත්‍රියට සමහර වෙලාවට බල්ලෙක් පූසෙක් ඒගොල්ලෝ දුවනවා හැංගෙනවා කොයිසා බියකින්ද ඒගොල්ලෝ ගත කරන්න කියලා බලන්න. එතකොට ඒ තිරිසන් සතුන්ගේ හිත තුලත් ඇති වෙන්නා වූ ක්‍රෝධය වෛරය දේශය වාතලයට එකතු වෙමින් තමයි 31 වෙනිදා පළවෙනිදා උදෑසන ලබන්නේ. ඒ වගේම බලන්න පුංචි දරුවෙක් ඉන්න ගෙදරක ඒ දරුවා කොයිතරම් බියෙන් එදා රාත්‍රියේ අර සද්දේ නිසා ගත කරන්නේ, ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා කොච්චර පීඩාවකින්ද ගත කරන්නේ. එතකොට ඒ තියෙනා වූ අකුසල් ඒ තියෙනා වූ අර ද්වේෂ සහගත සිතුවිලිත් එක්ක තමයි අපි 31 වෙනිදා රාත්‍රිය අහවර කරන්නේ. ඒ නිසා නෝනා මේ කාරණා එක්ක බලද්දී බලන්න 31 වෙනිදා රාත්‍රියේ අපි දැඩි ආකාරයෙන් ලෝභ ද්වේෂ මෝහයන් ඇති කර ගනිමින් තමයි අපි පළවෙනිදා උදෑසනට හැම කෙනෙක්ම මුණ දෙන්නේ. මොකද අරසා සත්ව හිංසාවක් සමාජය තුල සිද්ධ කරනවා. නමුත් ඒක අපිට පේන්නේ නැහැ, ඇස්වලට පේන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් මේවා විවේචනය කරන්න පුළුවන්. නමුත් අර දිව්‍යාංගනාව කතාව ගහද්දී මන්නපාරක් ගහද්දී ගහේ ඉන්න දිව්‍ය දරුවා අත කැපිල යනවා නම් මේසා විශාල රකින්න තොගයක් එක මොහොතේ පත් වෙන මුල වෙලාවේ මොනසා අමනුෂ්‍ය දිව්‍ය ස්වභාවයන්ට පීඩාවක් වෙනවාද කියන කාරණේ, මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන්න පීඩාවක් වෙනවාද කියන කාරණේ පැහැදිලි වෙනවා. එතකොට නෝනා එතනින්ම අපිට පේනවා 31 වෙනිදා රෑ 12 හමාර වෙන්නේ
ඊට සම්බන්ධ වෙන සෑම මනුස්ස ප්‍රජාවම බලවත් ආකාරයෙන් ලෝභ, ද්වේෂ, මෝහයන් සකස් කරගෙන. දැන් බලන්න රකින්න එකක් පත්තු කරලා දාන කෙනා රකින්න එක පත්තු කරලා දාපු ගමන් එයා දුවනවා. එයා ළඟ ඉන්නවද? එයත් තුවත් බියයි සකස් වෙන්නේ. පත්තු කරන කෙනා තුලත් බිය සකස් වෙනවා. ඒ නිසා එයත් රකින්න එක දාලා පැනලා දුවන්න ඕනේ. නැත්නම් එයත් විනාශ වෙනවා. ඒ වගේ පත්තු කරන කෙනාත් බියට පත් වෙලා තමයි ඒ රකින්න එක පත්තු කරන්නේ. බියක් කියන්නේ මොකද්ද එතනත් සිද්ධ වෙන්නේ? අකුසලයක්. එහෙමනම් බලන්න අපි පිරිත් දේශනයක් කරද්දී පිරිත් සත්‍යයනයක් කරද්දී මොකද වෙන්නේ? ඒ පිරිත් හඬ අහලා හැමෝම සතුටු වෙනවා. දෙවියෝ සතුටු වෙනවා, මිනිස්සුයෝ සතුටු වෙනවා, අමනුෂ්‍යයෝ සතුටු වෙනවා. එතකොට බලන්න පිරිත් හඬ අහලා යම් කෙනෙක් සතුටු වෙනවා වගේම ඒ සතුට නිසා ඒ අයගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි වෙනවා වගේම අර රකින්නා හඬ නිසා වේදනාවට පීඩාවට පත් වෙනා වූ මිනිස්සෙගේ හදවත්වල වේදනාවේ අමනුෂ්‍යෙගේ හදවත්වල වේදනාව ද්වේෂය වාතලයට සමාජයට එකතු වෙමින් තමයි හැමදාම පළවෙනිදා උදෑසන ලබන්නේ. ඒක පැත්තක්. අනිත් පැත්ත සමහර වෙලාවට හෝටල් ආශ්‍රිතෝ ඒ කියන විදිහට එදා රාත්‍රියේ ඒගොල්ලෝ විනෝද වෙලා කාලා බීලා සතුට වෙලා තමයි ඒගොල්ලෝ 31 වෙනිදා රාත්‍රියේ ඉඳන් අලුත් අවුරුද්දට මුණ දෙන්නේ. එතකොට එතනත් මොකද්ද වෙන්නේ? නිරේතුරුවම ලෝභ, ද්වේෂ, මෝහයන් මත්පැන් පානය කළ සතුට වෙලා විනෝද වෙලා කොතනකත් එතන වැඩෙන්නේ පංච නීවරණයක්, සප්තබොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණයන් වඩාගෙන තමයි ඒ ප්‍රභූ පැලැන්තියත් 31 වෙනිදා ඉවර කරලා පළවෙනිදාට මුණ දෙන්නේ. ඒ නිසා නෝනා මේ සෑම දිනෙකම පළවෙනිදාට අලුත් අවුරුද්දට මුණ දෙන්නේ බලවත් වූ අකුසල් කන්දරාවක් දරාගෙන තමයි ඉස්සරහට එන්නේ. ඒ නිසා එවැනි අකුසල් කන්දරාවක් දරාගෙන ලෝභ, ද්වේෂ, මෝහයන් දරාගෙන සිල්පද බිඳගෙන අපි අලුත් අවුරුද්දට මුහුණ දෙනවා නම් කවදාකවත් ඒ ලැබුවා වූ වසර නොවන සුබ වසරක් බවට පත් වෙන්නේ නැහැ. අපිට ඉතිහාසයේ දිහා බලද්දී අපිට පේනවා අපි කොච්චර සුබ ප්‍රාර්ථනා කළත් වසර සුබ නොවිනේයි අපි ඒ වසරට මුහුණ දෙන්නේ සීලයෙන් පරිපූර්ණභාවයට පත් වෙලා, එහෙම නැත්නම් කුසලයෙන් පරිපූර්ණභාවයට පත් වෙලා නෙමේ, ඒවා සිඳගෙන බිඳගෙන තමයි අපි මුහුණ දෙන්නේ. නමුත් මේවා නෝන ලෝක ධර්මතාවයන් බුදුරයන් වහන්සේ නමක් පහළ වුණත් මේවා කවදාකවත් වෙනස් භාවයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ තුල ඉඳලා නිරේතුරුවම සීලයක් ආරක්ෂා කරගෙන කුසල් දහම් වඩාගෙන බුදු ගුණයක් මතකට අරගෙන කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරගෙන අපි කුසලයේ වැඩෙන දිශාවට, කුසල් පක්ෂයේ වැඩෙන දිශාවට 31 වෙනිදා අහවර වෙලා පළවෙනිදාට මූණ දෙන්න. එහෙම වුණොත් නෝනා ඒ ශක්තිය අපිට කුසලයේ තුලම ශක්තියක් බවට පත් කරගෙන සීලයේ තුලම ශක්තියක් බවට පත් කරගෙන අපිට පුළුවන් අඬන ලෝකයේ තුල නොහඬන කෙනෙක් බවට පත් වෙන්න, දුකට වැටෙන ලෝකයක් තුල දුක සීමා කරගත් කෙනෙක් බවට හරි පත් වෙන්න.